අදවසේ සභාව කල්තබන යෝජනාවක් විදියට ගරුවන් කුමාර දිසානායක මැතිතුමා පවතින මේ ආර්ථික ගැටලුව තුළ පීඩාවට පත්වෙච්ච ශ්‍රේෂ්ඨයන් වලට සහනයක් ලබා දීම උදෙසා වන යෝජනාව දැන් අවසාන භාගයට පැමිණලා තියෙනවා පක්ෂ විපක්ෂ අදහස් කරනවකුත් එක්ක දැන් මේ ආර්ථික අර්බුදය අහම්බයක් විදියට ඇතිවෙච්ච දෙයක් නෙවෙයි නියෝජ්‍ය මුදල් අමාත්‍යතුමා මේ ස්ථානයේ ඉන්නවා එතුමා ඇතුළු අපි කවුරුත් දන්න කාරණාවක් කාලාන්තරයක් තිස්සේ අපේ රට ගියපු මේ වැරදි ආර්ථික ගමන් මගේ ශෝචනීය අවසානය තමයි මේ සිද්ධ වුනේ එක පැත්තකින් බැලුවම ජනාධිපතිතුමා කියන ටයිටැනික් නැවට වෙච්ච දේ තමයි සිද්ධ වුනේ ආණ්ඩුවේ විනාශයත් මේ ආර්ථිකයේ විනාශයත් ශ්‍රී ලාංකීය මාතාවගේ විනාශයත් හරියට ටයිටැනික් නැවට වෙච්ච දේ මේ ටයිටැනික් නැව ගොඩනැගුවේ අපි කවුරුත් එකතු වෙලා ගොඩනගපු ටයිටැනික් නැව වැරදි කප්පිට එක් අතර ගියපු නිසා ඒ කප්පිට ගිහිල්ලා ඒ අදි විශ්වාසයෙන් මොකද ටයිටැනික් නැව අයිස්බර්ග් එකේ හැප්පෙන්නේ ඒ අයිස්බර්ග් එකට වරුද්දයි කියලා විශ්වාසය තුළ කප්පිටට ඇතු වෙච්ච නිසා කපිතාන්ට ඇතු වෙච්ච නිසා ඒ වැරදි අදි탁සේරුව නිසා ගිහිල්ලා හප්පලා ටයිටැනික් නැව විනාශ කරා අවසානයේදී ඒක ඇතුළේ හිටපු අය විනාශ වෙනකොට අර ජැක් රෝස් ගැනත් කතා කරා පහුගිය දවස්වල ජැක් සහ රෝස් අතර තිබිච්ච ඒ ආදර සම්බන්ධතාවය වගේ පොහොට්ටුව සහ එජාපිය අතර තිබිච්ච ආදර සම්බන්ධතාවයේ ඵලයක් විදියට පොහොට්ටුව විනාශ වෙලා රෝස් විතරක් බේරිලා අද දැන් ඊජිප්තුවට ගිහිල්ලා ඉන්නවා ඒ ප්‍රේමණීය චරිතය වෙච්ච රෝස් ඒක නිසා මේ සමස්ත විනාශය හිතාමතා ගියපු ආර්ථික ගමනක ප්‍රතිඵලයක් ඒක තුල මේ අවිධිමත් ශ්‍රේෂ්ඨයේ 70%ක් අපේ රටේ ජීවත් වෙනවා ඒ අවිධිමත් ශ්‍රේෂ්ඨයේ සමස්තයක්ම බරපතල පීඩාවට පත් වෙලා ඉන්නවා මේ යෝජනාව සඳහන් වන ආකාරයට වතුකරේ ජීවත් වෙන මිනිස්සු අද නොවිඳනා දුක් විඳින්මින් තමයි ජීවත් වෙන්නේ අනිත් පැත්තෙන් බැලුවම නාගරික වතුකරේ ඇතුළු සාමාන්‍ය පන්තියේ මිනිස්සු සියල්ලක්මත් මේ ශ්‍රේෂ්ඨය තුල බරපතල පීඩාවට පත් වෙලා මේ ආර්ථික අර්බුදය තුල අනිත් පැයෙන් බැලුවම මෙතෙක් කාලයක් යාම්තම් ජීවත් වෙච්ච යම් ගෞරවනීය ජීවිත ජීවත් වෙච්ච රාජ්‍ය සේවකයන් පෞද්ගලිකංශයේ වැටුප් ලබන සේවකයන් මේ සියල්ලක්ම මේ අර්බුදය තුල ගලා ගන්න දරා ගන්න බැරි මහා දවන්ත ඛේද වාචකයට හේත් ගොඩනලා තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න නම් ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. දැන් ඊයේ පෙරේද තිබිච්ච කතාවලදී ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදවලදී අර මිනි අයවැයක් එමන්නා මිනි බජට් එකක් ගෙනාවා ඒකෙදි නිසක වශයෙන්ම 14 වෙනිදා ගේන්න හදන යෝජනා අයවැයේදී කිසිලෙසක මා විශ්වාස කරන්නේ නැහැ මේ ආණ්ඩුවටවත් වර්තමාන පාලකයන්ටවත් මේ අර්බුදයේ සැබෑදික බල්ල තේරුම් ගන්න හැකියාවක් තියෙනවද කියලා මේ අර්බුදයේ සැබෑදික බල්ල තේරුම් අරගන්න පුළුවන් නම් මේ ගත වෙච්ච මාස 3-4ක කාල සීමාව තුළ මේ අලුත් ආණ්ඩුවේ ගමන් මග මේ වාගේ ගමන් මගක් වෙන්න විදියක් නැහැ ඒක නිසා අද ඵලය ගැන කතා කරමින් අපි තීන්දුව ගන්න යනවා ඵලය ගැන කතා කරලා තීන්දුව ගන්න ඉස්සෙල්ලා මේ සිදුවීම් වලට ඇතු වෙච්ච හේතු ගැන හොයන්න බලන්න වෙනවා ඒක නිසා ඵලයට නෙවෙයි උත්තර දෙන්න ඕන හේතුවට උත්තර දෙන ක්‍රමයන් නිර්මාණය නොවන තාක්කල් මේ අර්බුදයෙන් අපිට ගොඩ එන්න හම්බෙන්නේ නැහැ දැන් අලුත් ආර්ථික උපක්‍රමයක් අලුත් සමාජ උපක්‍රමයක් එහෙම නැත්නම් තක්කඩි දේශපාලන උපක්‍රමයක් තියෙනවා ප්‍රශ්නයක් ආවම ප්‍රශ්න යට කරන්න අලුත් ප්‍රශ්න ගේනවා මාධ්‍ය සමාජ මාධ්‍යත් ඒව සියල්ල ඒ පස්සේ යනවා දැන් මේ පහුගිය ගෙවිච්ච අවුරුදු 5ක් අපි නිරීක්ෂණය කරාට පස්සේ සමාජයේ පුළුල් කතිකාවක් ඇති වෙච්ච සිදුවීමක් වුණාම ඒක යට කරන්න මොනවාරි නිවුස් එකක් ප්ලෑන් කරනවා අපේ මාධ්‍ය සහෝදරොත් සමාවෙන්න මෙහෙම කිව්වට දැන් මේවා පස්සේ වැඩි ඉඩකඩක් ලබා දීලා ජනමාධ්‍යත් මාධ්‍ය සමාජ මාධ්‍යත් මේව සියල්ල පස්සේ යනවා සැබෑ ප්‍රශ්න යට වෙනවා දැන් මේ මොහොතේ කතා කරනවා තිල්නි පියුමාළු කියලා ඒකට මාධ්‍ය වේදින් කියනවා මාධ්‍ය ආයතන මාධ්‍ය කියනවා මොකද්ද සුංගාර රජින කියලා අපූර්ව වචනයකුත් දාලා දැන් තිල්නි පියුමාළුගේ සිදුවීම මාධ්‍යවල ලොකු ප්‍රචාරයක් දැන් මේක හම්බයක්ද මේ තක්කඩි ආර්ථික ක්‍රමයේ එක ප්‍රතිඵලයක් තීනපේමාලේ මේ ක්‍රමය තුළ බිහිවෙච්ච පළවෙනි ඒ මූල්‍ය ඝාතකයේ ඒ මූල්‍ය වංචාකාරීවත් නිසක වශයෙන්ම අවසාන වංචාකාරීවත් නෙවෙයි ගරු මූලාසනාරුඩ ගරු නියෝජ කතානායක ඔබතුමා දන්නව ඔබතුමාගේ ප්‍රදේශයේ දඩුවම් මුදලාලි හැදුනා ඊට පස්සේ අර සක්විති කියලා කෙනෙක් හැදුනා ඊට පස්සේ එක එක නම් වලින් ඔවගේ තක්කඩි විදියට මුදල් උපයන ක්‍රමයෙන් පහුගිය කාලේ නිර්මාණය වුණා අනිත් පැත්තෙන් සුද්ධ මූල සමාගම් කියලා බොහොම අපූර්වව ටයි දාලා කෝට් දාලා මහා පරිමාණ සමාගම් වලින් අතු ඉදිරි රාවු සුද්ධ මූල සමාගම් මේ රටේ ආර්ථිකයේ මහා දවැන්ත විදියට මිනිසුන්ගෙන් හොරා ගන්න පටන් ගත්තා. කරු රාජ්‍ය මුදල් නැමැත්තමනි මොකද්ද මහ බැංකුව මේ වළක්වන්න පහුගිය කාලේ කරලා තියෙන්නේ? අස්කන් පියාගෙන ඉන්නේ තීනු පිළිමාලිගේ අර ගහන සෙන්ට් එකේ සුවඳ වැඩි වදන දුරෙන් තියෙන්නේ මහ බැංකුව. මහ බැංකුවට ඒව ඉව ලැබුණේ නැද්ද? මහ බැංකුවේ ඒ ආයතන වලට දැනුනේ නැද්ද? ඒක නිසා මේ ක්‍රමයන් වෙනස් කරන්න නැතුව කොහොමද මේ ආර්ථික ඝාත ආර්ථික විනාශයන් වළක්වන්නේ? දැන් අය තීනු පිරිමාලිගේ සිදුවීම් සම්බන්ධ මහා පරීක්ෂණ ගණනාවක් මාධ්‍ය දිනපතා වාර්තා කරනවා. ඒක වාර්තා කරනකොට සැබෑ ප්‍රශ්නේ යට කරලා මේ ආර්ථිකයේ මහා දවන් දෙදිර හොරකම් කරපු මහ බැංකු වංචාගෙන පරීක්ෂණ යනවාද? පහුගිය කාලේ කතා කරපු පැනමා පේපර්ස් පැන්ඩෝරා පේපර්ස් ගැන පරීක්ෂණයක් ගැන කතිකාවක් තියෙනවද?
සීනි වංචාව ගැන ගරු රාජ්‍ය අමාත්‍ය මුදල් අමාත්‍යතුමා හිටන් ඉද්ද මං හිතන්නේ ඉදිරිපත් කරා මේකේ විග්‍රහණ වාර්තාව ඒ බිලියන් 16ක් වෙච්ච ඒ සීනිපදු වංචාවේ ඒ දේවල් සම්බන්ධ මොනවද කියා මාර්ග සැබවිසේ සැබෑවෙන්ම සිදු කළ යුත්තේ මෙවැනි වංචා විමර්ශනය කළා ඒවන් රටට අහිමි වෙච්ච මුදල් අත්පත් කර ගැනීම හැරෙන්න කොහෙවත් අය ප්‍රතිපස්සේ මේ ගමන් කිරීම නෙවෙයි අනිත් පැත්තේ මේ හැම දෙයක්ම දිහා බලනකොට මේ අලුත් නිවුස් ප්ලෑන් කරනවා එක පැත්තෙන් බලනකොට දැන් අලිය පෙරේද තිබිච්ච ලොකම වන්නම තමයි සාරි වන්නම දැන් මේ රජයේ සේවිකාවන්ගේ එහෙම නැත්නම් ගුරුවරියන්ගේ සාරියද ප්‍රශ්නේ අද අධ්‍යාපන ක්‍රමයෙන් බරපතල ඛේදවාචක රාජ්‍ය සේවයේ නිහිතු සියලුම දෙනා අද බරපතල කඩාවැටීමකින් තමයි රාජ්‍ය සේවයේ ඉන්නේ ඉහළම රාජ්‍ය නිලධාරියා ඉඳලා පල්ලෙහාමින රාජ්‍ය නිලධාරියා දක්වා කිසිම කෙනෙක් තෘප්තියකින් යුක්තව නෙවෙයි තමන්ගේ සේවාව කරන්නේ ඒක නිසා නිසි රාජ්‍ය සේවයක් අද රටේ සිද්ධ වෙනවාද කියලා ප්‍රශ්නයක් තමන් එදිනදා ජීවත් වෙන්න යැපෙන්න උත්සාහ කරන මිසක් තමන් ලබන වැටුපට සේවයක් ලබා දෙන්න හොන්ට ඉඩකඩක් නිර්මාණය වෙලා නැහැ අද ගුරුවරුන්ගේ සාරියද ප්‍රශ්නේ ඒ මැත්තේද හැපෙන්න ඕන අද අධ්‍යාපන ක්‍රමයේම සදාගෙන වැටිලා අද පාසල් දරුවට පාසලට එන්න පාසලට විදන් ගන්න පුළුවන් කමක් නැහැ මට එක අම්ම කෙනෙක් කියනවා දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා මහත්තයෝ මම දවසක් කර දවසක් තමයි දරුවෝ ඉස්කෝලේ යවන්නේ හේතුව දරුවන්ට විදන් ගන්න බස් කුලිය දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා ඒ දරුවන්ට කෑම ටික දෙන්න විදියක් නැහැ ඒක නිසා පාසල් වල කලන්දි දාලා වැටෙන ප්‍රමාණය සැබවින්ම ඇත්තක් ඒ යට කරන්න හදන්න බෑ ඒක ඇත්ත ප්‍රශ්නයක් ඒක නිසා අධ්‍යාපන ක්‍රමයේ තුල බරපතල ප්‍රශ්නයක් හිටානේ දලුත් පාසල් වාරේ පටන් ගන්නවා ඒ පාසල් වාරේ පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් ටික ගන්න අද අම්මලා තාත්තලාට බෑ දවන්ත විදියට පාසල් යදවුම් වල උපකරණ වල මිල වැඩි වෙලා මේ සැබෑ ප්‍රශ්න අධ්‍යාපන ශාස්ත්‍රයේ මේවා ඒ වනිසා ඒවට විසඳුම් දෙන්න ඕන ඒවා යට කරලා වෙනත් දේවල් කල්පනා කරලා තමයි මේ ඉස්සරහට යන්නේ දැන් ඊයේ පෙරේදී අනුහර ධනුෂ්කරණ දෙලක සිදුවීම කරපන් තව තව මිනිත්තු දෙකක් කාලෙත් ඒ ධනුෂ්කරණ දෙලක සිදුවීම මේ රටේ මේ පළවෙනි එබ සිදුවීමක් නෙවෙයි මීට කලින් ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා කොටු බැනපු අමතෝරුත් හිටිය මේකේ ඔතන මේ සිදුවීම පළවෙනි සිදුවීමත් අවසාන සිදුවීමක් නෙවෙයි දැන් මේ සිදුවීමෙන් අපි ගත යුත්තේ මොකද්ද මේ රටේ විනයක් නැතිකම එක ප්‍රතිපලයක් තමයි මේ සිදුවීමේ අප නියෝජනය කළ මේ රට නියෝජනය කරන ක්‍රීඩකයන් 11 දෙනෙක්ගෙන් එක්කෙනෙක් එහෙම හැසිරෙනකොට මේ රටේ විනය පිළිබඳ තියෙන තත්ත්වය 탁සීරු තමයි ලෝකෙට මිදහා මාන්නේ මේක අධ්‍යාපනක මේ එක වරදක් එක පැත්තකින් බැලුවම අපේ රටේ විනයක් වින්තරව මේ ගමන් කිරීමේ ප්‍රතිපලය ඒක නිසා මේ සම්බන්ධවත් ඒ වගේම මේකට හා සම්බන්ධ වෙන ස්ත්‍රී දූෂණ ළමා අපචාර සිදුවීම් මේ කාල පරිච්ඡේදයේ දවසින් දවස වැඩි වෙමින් තියෙන වෙලාවක් ඒක නිසා සැබෑ ප්‍රශ්න යට කරමින් අලුත් ප්‍රශ්න කඳගාඩු සිදුවීමක් කියපෙරේද වාර්තා වෙනවා දැන් මේ සිදුවීම තුළ පිටිපස්සේ මොකද්ද මහා දවන්ත විදියට මත්ද්‍රව්‍ය මත්පැන් අද සමාජය දරා ගන්න බැරි ප්‍රමාණයක් අද ඒ කඳවුරු වලට රඳවීම් නිවාස වලට සිරමැදිරු වලට ඒ රඳවියන් කුණුත්ථාපන කරුවන් දරා ගන්න බෑ ඒක තමයි ඇත්ත හැබැයි ඒකට නිවැරදි ක්‍රමයක් දැන් අද නිර්මාණය වෙන්නේ නැහැ ඒ මධ්‍යවිය මත්බන් වලින් කුණුත්ථාපන කළ යුතු අය වෙනුවෙන් වෙන මධ්‍යස්ථාන තව තවත් වැඩි වෙන්න ඕන වෙලාවක ඒකන කිසිම කටයුත්තක් නැහැ ඒක නම් මේ සමාජයේ සැබෑ ගැටලු වලට නෙමෙයි මේ මොහොතේ අවධානය යොමු වෙන්නේ වෙනත් මොනෝ හරි සිදුවීම් වෙනුවෙන් තමයි පස්සෙන් දුවන් උත්සාහ කරන්නේ ඒක නිසා අවසාන වශයෙන් කරමු නියෝජ කතානායකතුමනි අපේ රටේ ඩොලර් ගැන ප්‍රශ්නයක් කියනවා ඩොලර් නැහැ ඇත්ත ඩොලර් නැති වෙන්න ප්‍රධාන හේතු ගණනාවක් තියෙනවා අපේ රටේ අපනයන ආදායමෙන් ලැබෙන්න ඕන ඩොලර් ටික අපිට ලැබෙනවද මානියෝජනය කරන වතුකරේ දෙනියායේ එවගේම රටේ අපි දුක් විඳලා තේ ටික යවනකොට ඒ තේ ටික යවලා හම්බෙන්න ඕන ඩොලර් ටික හරියට ලංකාවට ආයෙත් එනවද සංචාරක ශේෂ්ඨය ලැබෙන්න ඕන සැබෑ ඩොලර් ප්‍රමාණය අපේ රටට නැවතත් ආපස්සට එනවද ඒක නිසා මේවා සම්බන්ධව මැදිහත් වීමක් නොවෙන්න ඒ ආනායන අපනායන නීති රීති විනාශ කරන්න නැති වෙන තාක්කල් මේ ප්‍රශ්න වලට උත්තරයක් වන්න හම්බෙන්නේ නැහැ ඒක නිසා අවසාන වශයෙන් කියනවා මේ සම්බන්ධව මේ දේශීයපාතල වක්කීමක් තියෙනවා පවතින නීති පද්ධතිය ප්‍රමාණවත් නැහැ මේ ආර්ථික ක්‍රමයේ විනාශ කරන නීතියින් ගණනාවක් විනාශ කරන්න ඕන කරු නියෝජ කතානායක තුමනි අපි ආණ්ඩුවට කියනවා ඕනෑම සාධනීය යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න මේ වහිමි වෙච්ච බදු අය කර ගැනීම සඳහා වන මේ හොරතක්කඩි ගන්න වළක්වීම සඳහා වන මේ රටේ අධිකරණයේ සහ නීති ප්‍රමාද වීම තුළ වෙන වංචාව වළක්වීම සඳහා ඕන නීතියක් ගේන්න අපි සාධනීය යෝජනාවලට අපේ සහයෝගය දෙන්න සූදානම් එවැනි කාරණාවකින් තොරව මේ අර්බුදය විසඳන්න බෑ කියන කාරණා සිහිපත් කරමින් අවසාන වශයෙන් නිසක වශයෙන්ම මේ ගමන මඟට යන්නේ අවසන් කරලා ටයිටැනික් විනාශයට වඩා දවන්ත විනාශයකින් මේ ගමන අවසන් වෙනවා ඒ රට විනාශය කරන්නයි පා කියන ඉල්ලීම කරමින් මානිනව බොහොමත්ම ඉච්චිතී පාවෙන් සිට ඔබතුමාට